नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। हे भाग्यवतो अरहतो, सियलु सत्त्वयन्ट यहपत पिणिसम ලොව පහළ වී වදාළා වූ මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා। अति उत्तमनीय 550 जातक पुत्तहंसेगे तिस्तुंगेनी सम्मोदमान जातक देशनाव सम्मोदमाना गच्छन्ति जलमादाय पक्खिनो यदा ते विवदिस्संति तदा एहिंति मे वसन्ति। पक्षियो दल रगिन सतुटिंग्या यम दवसक ओहु वाद विवाद करद्द एदा मगे गोदर बवट पत्तिन्नाह। अनंत अप्रमाण वाद विवाद वलिं කලකෝලාහල වෙමින් පිරිච්ච ලෝකේ ඒවා සඳහාම කාලය ගත කරන ලෝකේ එයින් මිදී සාන්තිය ධනවන සැපය ධනවන සිතට සැනසීම ඇති කරන මේ ශ්‍රී සද්ධර්මයට සමීප වෙන්න ඕන කියන මේ අන්දමේ උතුම් වූ යහපත් සිතෙල්ලක් ඇති කරගන්න තරම් නොනැති වූ පින්වත්නි අපි මේ මොහොතේදී ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ සම්මෝධමාන ජාතක දේශනාව। ඒට අදාළ ගාථාව හා අර්ථය අපි තේරුම් ගත්තා। දැන් තියෙන්නේ මෙහි වචනාර්ථය තේරුම් ගන්න। ප්‍රකාශ වුණා යදාතේ විවදිස්සන්ති, ඒකේ තේරුම තමයි යම් කලක වටුවෝ විවිධ මතිමතාන්තර ඇතිව වාද විවාද කරනවාද කලහ කරනවාද, මෙන්න මේක තමයි තේරුම। තදා ඒහින්ති මේ වසන්ති, එකල්ලි මම ඔවුන්ගෙන තිගේ මුහුණ සන්තෝෂ කරමින් එන්නෙමි කියලා බිරි ආශ්වාසනවා, මේක තමයි මෙහි තේරුම। පින්වතුනි, මේ ගැන ජාතක පොත හොයාගෙන යනකොට අපට ජාතක පොතෙන් දැක්ගන්න පුළුවන් මේ දීර්ඝ කතාව, දීර්ඝ විස්තරය කුණාල ජාතකයේ දක්වනවා කියලා। එබැවින් මෙහි වර්තමාන කතාව දීර්ඝව අපි දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ। මේ දක්වලා තිබෙන ඒ කෙටි විස්තරය වෙත අවධානය යොමු කරොත් ශාක්‍ය කියන උතුම් මේ කුලයට ආඩම්බරයක් වූ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරේ ආශ්‍රය කොටගෙන තියෙන නිග්‍රෝධාරාමේ වැඩවාසය කරනවා। ඔය කාලේ සුඹුළු ඩමරයක් අරබයා තමයි මේ ජාතක දේශනාව උන්වහන්සේ විසින් සිද්ධ කරන්නේ। මෙතන මේ සුඹුළු ඩමරක් කියලා කියන්නේ කාන්තාවන් නිසා ඇතිවෙන වාදයක්, ඩබරයක් කියන අර්ථය। ඒ නිසා තමයි මේ ජාතක දේශනාවට මූලික හේතුව සැපයුනේ බුදු පියාණන් වහන්සේෙහි දීර්ඝ විස්තරේ කුණාල ජාතක දේශනාවේ දක්වා තිබෙන නිසා අපි මෙහි අතීත කතාව දැනගමු। එෙහිදී බුදු පියාණන් වහන්සේ ඒ මහරජ දරුවන්ට ප්‍රකාශ කරනවා, මහරජ දරුවනි, නෑයන්ගේ වාදය, නෑයන් මේ විවාද කරගන්න එක, රණ්ඩු වෙන එක බොහොම නරක දෙයක්. ඉස්සර කාලේ තිරස්සීන සත්තු පවා සමග වෙලා ඉන්න කාලේ තමන්ගේ සතුරන් ජය ගත්තා. යම් දවසක විවාද කරාද ඒ කාලේ මහත් විනාශයට පැමිණෙනා කියලා දක්වනවා. ඔය වෙලාවේ මේ රජවරු බුදු පියාණන් වහන්සේට යාඥා කරනවා අතීත කතාව දේශනා කරන්න කියලා। බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි මේ ජාතක දේශනාව සිද්ධ කරන්නේ। ඉස්සර කාලේ පින්වත්නි බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජතුමා රාජ්‍ය කරන කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ වටුකුලේ වටුවෙක් වෙලා ඉපදුනා. දහස් ගණන් වටුවන් පිරිවරාගෙන ඒ වටුවන්ට නායකව තමයි වාසය කරේ.
දැන් මේ විදිහට වටුවන් පිරිවරාගෙන මහකැලේ වාසය කරන අපේ බෝධිසත්ව වටුවාණන් වහන්සේ වටුවන්ට අවවාද කරලා තියෙනවා අසමගි වෙන්න එපා. සමගියෙන් ඉන්න කියලා. සමගියාගේ නිතර මතක් කරනවා. මේ කාලේ එක වැද්දෙක් හොරු වෙලා හිටියා දැල් දාලා වටුව මරන්න. මේ නිසා විශේෂයෙන් මතක් කරනවා වටුවෙනි අපට දැලක් වැටුනොත් එහෙම මේ වැද්දාගෙන් ගැලවෙන්න මම උපක්‍රමයක් දන්නවා. මොකද්ද? සමගියෙන් ඉන්න. වැද්දා කොවිලාවක් හරි දැල දැම්මොත් අපි ඒ දැල ඔස්සවාගෙන ගොඩාක් ඈතට යමු. ගිහිල්ලා ගහක මේ දාලා අපි යටින් රිංගලා පැනලා යමු. මේ විදිහට යෝජනා කරගෙන ඉන්න අතරේ දවසක් වටුවන්ට අර වැද්දා දැර දානවා. කතා වෙච්ච විදිහට වටුව මේ දැලත් අරගෙන ඉගිලිලා ගිහිල්ලා ගහක් උඩට දාලා පැනලා යනවා. මේ විදිහට කීප වතාවක් වෙනකොට අර වැද්දට සිදුවෙනවා හිස් අතින්ම ගෙදර යන්න. බිරිඳත් දොස් කියන්න පටන් ගන්නවා. දැන් ඔබ හැමදාම හිස් අතින් ඉන්නේ, මට හිතෙන්නේ ඔබට වෙනත් බිරිඳක් ඉන්නවද කියලා. මේ විදිහට දැන් මේ වැද්දාගේ ගෙදර අඬදඹර පවා ඇති වෙන්න පටන් ගන්නවා. වැද්ද ප්‍රකාශ කරනවා, මට එහෙම කෙනෙක් නම් නැහැ. මේ වටුව හරි සමගි. යම් කිසි දවසක වටුව වාද විවාද කරගන්නවද, අන්න එදාට මම ඔබේ මුහුණ සතුට කරමින් වටුව අරගෙන එනවා කියලා ප්‍රකාශ කරනවා. ඒක තමයි මේ ජාතක දේශනාවේ මූලික ගාථාව හැටියට සඳහන් වුනේ. මේ කාලේ පින්වත්නි, එක් දිනක් වටුවේ පියාඹල ඇවිල්ලා පොළවට ඒ පහත් වෙන මොහොතේ තවත් වටුවේගේ හිසේ අර අනිත් වටුවාගේ පාදේ වදිනවා. මේන් කේන්තියට පත් වෙච්ච අර බිම හිටපු වටුවා ඒ වෙලාවේ එතෙන්ට ආපු වටුවට දොස් කියන්න පටන් ගන්නවා. අනිත් වටුවා සමාව ඉල්ලනවා, සමාව ලැබෙන්නේ වාදයේ දොර දිග යනවා. දැන් වටුවන් බොහෝ දෙනෙක් වාද කරන්න පටන් අරන්, රණ්ඩු කරන්න පටන් අරන්. මේක දිහා බලන් ඉන්න බෝධිසත්ව වටුවා කල්පනා කරනවා, මේ විදිහේ අසමගි පිරිසක් එක්ක මං හිටියොත් දැලක් වැටිච්ච වෙලා උස්සගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා මෙතන ඉන්න එක කොයි අතරවත් හොඳ නෑ. ඒක නිසා මම මගේ වටුව ටිකක් තරම් වෙන තැනකට යනවා කියලා පිට වෙලා යනවා. ඉතින් මේ පිරිස දවසක් කොහොම රණ්ඩු ඉන්න අතරේ නැත්නම් මේ වාදයේ සංසිඳලා නැති වෙලා තියෙන කාලේ අර වැද්ද ඇවිල්ලා දැල දානවා. පිරිස එක්කෙනෙක්වත් උත්සාහවන්ත වෙන්නේ නැහැ මේ දැල උස්සගෙන යන්න. ඔබම උස්සන්නේ කියමින් ඉන්නවා. වැද්දත් ඇවිල්ලා දැලේ කොන් වලින් අල්ලලා එකතු කරලා මේ වටුව පිරිස අරගෙන යනවා. ගිහිල්ලා ඒ මරලා මස් කරලා විකුණවලා ආහාරට අරගෙන බිරිඳව සතුට කරමින් කාලය ගත කරනවා. මේ විදිහට පින්වත්නි, බුදු පියාණන් වහන්සේ ඒ ශාක්‍ය රජදරුවන්ට වාදේහි කලාවේ ආදීනව දක්වමින් මේ ජාතක කතාව දේශනා කරලා අවසන් කරනවා. අවසානයේ පූර්වාපර සන්ධි ගලපනවා. ඒ සමයෙහි අර රණ්ඩුව ආරම්භ කරපු වටුවානම් මේ සමයෙහි දේවදත්ත ස්වාමින් වහන්සේ, නුවණැතිව කටයුතු කරපු වටුවානම් දැන් බුදු බවට පත් සිටින මම වේදයි කියලා මේ බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරලා වදාරනවා. පින්වතුනි, මේ ජාතක කතාව මෙපමණයි. උතුම් ජාතක කතාවක් සමගිය අගේ දැක්වෙන ජාතක දේශනාවක් අපි මේ මොහොතේ ශ්‍රවණය කරා. ඩබර කිරීම විනාශයට කාරණයි කියන එක මේ ධර්ම දේශනාව තුළින් අපි තේරුම් ගත්තා. ඒ නිසා මේ ගැන තව ගොඩාක් දුරට හිතලා ඩබර කිරීම වාද කිරීම වලින් දුරවෙච්ච ජීවිතයක්, සාන්තිදායක ජීවිතයක් හිමි කරගන්නට මේ ජාතක දේශනාව අපි ආදර්ශයක් කරගන්න ඕනි. ඉතින් බුදු පියාණන් වහන්සේ යම් ආදර්ශයක් දේශනා කරා නම් එය අනුගමනය කිරීමෙහි කිසිදු දෝෂයක් නැහැ. කාටවත් එහෙම දෝෂයක් සිද්ධ වෙලත් නැහැ, වෙන්නෙත් නැහැ. බුදු පියාණන් වහන්සේගේ වෙනස් කරන්න බැරි එක් කාරණයක් ඒක. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ යමක් දේශනා කරනවා නම් යහපත උදා වෙනවා කියලා. ඒ දේ කරොත් යහපතක්මයි උදා වෙන්නේ. කොහොමත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන හොඳයි කරන්න කියලා දේශනා කරන කිසිම දෙයක් කිරීමෙන් කිසිදු අයහපතක් වෙන්නේ නැහැ, යහපතක්මයි වෙන්නේ. යහපතක් වීමට උපදෙස් දෙන උතුමන් අතර ප්‍රධානත්වයෙන් ඉන්නේ බුදු පියාණන් වහන්සේමයි.